නිර්මාණ කාලයේ තවත් එක ලස්සන දවසක්. මං ඉතින් උදේ නැගිට ගමම්ම යන්නේ අපේ මේව බලන්න. එයා බලාගෙන නේ ඉන්නේ කොයි වෙලාවෙද යාව එළියට ගන්න කියලා. ඊට පස්සේ මං හැමදාමත් වගේ උදේට මගේ වතුර එක බොනවා. අද හස්බන්ඩ්ටයි මටයි වැඩ ගොඩාක් කරගන්න තියෙන දවසක්. ඉතින් කෝෆි එකක් බීලා අපි දෙන්න හදන්නේ අපි දෙන්නගේ දවස පටන් ගන්න. මං හිතුවා අද උදේට කන්න අපි දෙන්නට පොල් රොටි හදන්න ඕනි කියලා. අද උදේට කාලා ඉවර වෙලා අපි දෙන්න හදන්නේ ගෙදරට ඕන කරන බඩු ටිකක් ගන්න එළියට යන්න. පොල් රොටි කියන්නේ අපි දෙන්නම හරි මාස කෑමක්. ඉතින් ඒ නිසා මං උදේට නැත්තම් රැට ගොඩක් දවස් වලට පොල් රොටි හදනවා. අන්න එහෙනම් අපේ උදේ කෑම ලෑස්ති. හස්බන්ඩ්ගේ නිවාඩු දවසේ උදේට ඉතින් අපි කරන්නේ කලින් දවසේ නාට්‍ය ටික ඔක්කොම බලලා ඉවර කරන එක. දැන් හදන්නේ මං මගේ ස්කින් කෙයාර් රොටීන් එක කරන්න. මං හිතුවා අද උදේට මගේ ක්ලේ මාස්ක් එක දාන්න ඕනි කියලා. ඉතින් මාස්ක් එක විනාඩි 20ක් විතර තියාගන්න ඕන නිසා මං යනවා එතකම් මගේ ග්‍රොසරි ලිස්ට් එක හදාගන්න. සාමාන්‍යයෙන් මං ග්‍රොසරි ෂොපින් යන්න කලින් ගෙදර ඉවර වෙලා තියෙන දේවල්, ඉවර වීගෙන යන දේවල් මේ විදිහට නෝට් ඩවුන් කරගන්නවා. ඔන්න දැන් වෙලාව හරි මගේ මාස්ක් එක රිමූව් කරන්න. මෙන්න මේක තමයි මේ දවස්වලමයි යූස් කරන ලෝෂන් එක. මේක මට රෙකමන්ඩ් කරේ ගිය සතියේ මගේ ෆේස් ට්‍රීට්මන්ට්ස් කරන තැනින්. ඉතින් මේ සතියේ මං ගියාම තමයි මට මේ සෑම්පල්ස් වල බොටල්ස් හම්බෙන්නේ. ඉතින් ඔයත් ජපානේ ඉන්න කෙනෙක් නම් ඇත්තටම මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඔයාගේ ස්කින් එකට ගොඩක් හොඳයි. මේ තියෙන්නේ ලෝෂන් එකෙන් පස්සේ යූස් කරන ඒ බ්‍රෑන්ඩ් එකේම මිල්ක් එක. මේකත් ගොඩක් හොඳ ඒ බ්‍රෑන්ඩ් එකේම සන්ක්‍රීම් එකක්. මේක නම් ඉතින් මේ දවස්වල එළියට යනකොට නැතුවම බෑ. ඉතින් මේ තුනම ඇප්ලයි කළාට පස්සේ මම එළියට යන නිසා සිම්පල් මේකප් එකක් දාගන්නවා. අද මෙයාගේ නියපොතු කපන්න යන්න ඕනේ දවස නිසා එයත් වෙනවා පිට එක යන්න. අපි සාමාන්‍යයෙන් සතියකට කියලා අරගන්නේ හාල් තෙල් වගේ තියාගන්න පුළුවන් දේවල් විතරයි. සාමාන්‍යයෙන් එළවලු පළතුරු වගේ නම් අපි ලොකු කාලෙකට එකපාර ගන්නේ නැහැ. අපේ ගෙදර ඉන්නේ අපි දෙන්න විතරයි නිසා අපි දෙන්න ගොඩක් වෙලාවට එලියෙන් කනවා, එක එක අලුත් අලුත් කෑම වර්ග හදනවා. ඉතින් එතකොට අපිට එක එක විදිහ කෑම වර්ග ඕන වෙන නිසා ගොඩාක් කෑම ගෙදර ගෙනල්ලා තියාගත්තොත් ඒවා අපිට ප්‍රයෝජනයක් නැතුවම විසි කරන්න වෙනවා. ඒ නිසා මම සතියට හදන්න ඉන්න දේවල් ගොඩක් වෙලාවට ප්ලෑන් කරලා තමයි ගන්න ඕන බඩු ටික අරගන්නේ. ඉතින් මේ කොමඩු වගේ පළතුරුත් ලොකු ගෙඩි තමයි මෙහි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මට ඇති වෙන ප්‍රමාණයට අරගන්නවා. චිකන් වගේ දේවල් නම් මම සතියටම අපි දෙන්නටයි එමීටයි ඇති වෙන්න අරගන්නවා. මෙතන තියෙන්නේ එයාලගේ විදිහට හදපු එක එක කෑම වර්ග. මේවට තමයි කියන්නේ බෙන්තෝ කියලා. ගොඩක් වෙලාවට මෙහෙ අය කෑම හදන්න නැත්තම් ගෙදරින් දවල්ට එහෙම කෑම ගන්න මෙන්න මේ වගේ දේවල්.
මෙතන තියෙන බේකරි එක. ඉතින් එතන පිටිපස්සෙම තමයි යාලා පාන් බනිස් හදන්නේ. ඉතින් අපිට බනිස් වර්ග හැම උණුවෙන්ම මෙතනින් ගන්න පුළුවන්. මෙතන තියෙනවා ගොඩාක් රසවල වලින් වයින් වර්ග, බිය වර්ග හැමදේම. අනේ තින් අවුරුදු 25ක් වුණත් මං තාමත් සුපර් මාකට් එකේ ආසම තැන. මෙන්න තියෙනවා මං ආසම දේ. මෙතන තියෙනවා එක එක රසවල වලින් අයිස්ක්‍රීම් වර්ග ගොඩාක්. මේ දවස්වල නම් ඉතින් ගෙදරට අයිස්ක්‍රීම් බොක්ස් එකක් ඕනෙමයි. ජපානේ නම් ඉතින් ලංකාවේ තේ කිව්වොත් හරිම ප්‍රසිද්ධයි. ඉතින් මේ මෙතන ජපන් භාෂාවෙන් ගහලා තියෙන්නේ සුරි ලංකා කියලා. එයාලට ශ්‍රී ලංකා කියන කයාලා සුරි ලංකා කියලා තමයි කියන්නේ. මේ වගේ රටක අපේ රටේ නම දැක්කත් ඉතින් මොකද්ද මන් දන්නේ හිතට සතුටක් දැනෙනවා. මෙතන තියෙනවා එක එක විදිහ සුප් වර්ග. ජපානයේ මේ සුප් වර්ග නම් ඇඟට ගොඩාක් හොඳයි. බඩු අරගෙන ඉවර වෙලා අපි මෙතෙන්ට ආවේ එමේගේ නියපොතු කපන්න. මෙන්න මෙතන මේ වගේ ලස්සන බෞයාලුව විකුණන්න ඉන්නවා. අපි එමේවත් ගත්තේ මේ වගේ තැනකින් තමයි. එයාලා බලාගෙන ඉන්නේ හරියට අනේ මාව එක්කන් යන්නකෝ කියනවා වගේ. අපි මෙතෙන්ට ආවට අද මේ ගිනියපතු මෙතනින් කපන්න ඕනේ නැහැ. ඉතින් දැන් වෙන තැනකට යන්න වෙනවා. මෙතන එමිලට ඕන කරන හැම දෙයක්ම විකුණන්න තියෙනවා. එයාලට හරිම ලස්සන ලස්සන ඇඳුම්, එයාලගේ බෙල්ට්, එයාලගේ චූටි කූඩු, එයාලට මෙට්ට හැම දෙයක්ම තියෙනවා. දැන් ඉතින් අපි යනවා වෙන තැනකට එමේගේ නියපොතු කපන්න. අන්න අපි එතනට ආවා. අනේ ඉතින් එමේව නියපොතු කපන්න දැම්මා. එයාගේ නම් නියපොතු කපන්න ලේසි නේ. එයා හොඳටම දඟලනවා. මේ ඉන්නේ තවත් ලස්සන යාළුවෙක්. කොණ්ඩ කපන්න විල්ලයා. මෙතනත් එමේලට හරිම ලස්සන ඇඳුම් තියෙනවා. එමේ දඟලන විදියට දෙන්නෙක්ම ඕනේ වුණා එයාගේ නියපොතු කපන්න. මේ එන්නේ නියපොතු කපලා චණ්ඩියා වගේ. අන්න ඉතින් දැන් අපි ගෙදර යන ගමන්. මං ගෙදර ආව ගමන් මාව වොෂ් එකක් දාගන්න. දැන් මං හදන්නේ ගෙනාපු බඩු ටික අස් කරගන්න. ඉතින් ඔයාලා දන්නවත් වගේ මේ සැරේ ඔලිම්පික් තියෙන්නේ ජපානයේ ටෝකියෝවල. අද තමයි පටන් ගන්නෙ. ඉතින් අපි දෙන්න හදන්නේ දැන් කොෆි එකක් බිබි ඒක බලන්න. ඉතින් මන්නම් හරිම ආසයි මගේ හස්බන්ඩ් එක්ක හවසට මෙහෙම කොෆි බොන්න. එමේ ඉතින් හැම වෙලාවෙම මෙතනට ඇවිල්ලා මෙහෙම අපි දෙන්න දිහා බලාගෙන ඉන්නවා. දැන් මං හදන්නේ රෑට කෑම ලෑස්ති කරන්න. අද මං හදන්නේ මැක්රෝනි. මගේ හස්බන්ඩ් නම් ආස ඒවා දෙවිල්ලට හදලා දෙන්නත් තමයි. මම මුලින්ම මගේ චිකන් ටික සීසන් කරගන්නවා. ඊට පස්සේ ඒකට දාන්න ඕන කැරට් ලීක්ස් ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ මම මගේ චිකන් ටික බැදගන්නවා.
මම්මලින්ම සොසේජස් ටික දාලා ඒක චුට්ටක් බැදෙනකන් ඉඳලා ඊට පස්සේ බිත්තර එකතු කරගන්නවා. ඊට පස්සේ එළවලු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකට කැලිමිරිස්, ගම්මිරිස්, ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට අපි තම්බගත්ත මැකරොන් ටික එකතු කරගන්නවා. අන්න අපේ රෑ කෑම ලෑස්ති. කාලා ඉවර වෙලා අපි දෙන්නම චුට්ටක් බැල්කනි එකට ආවා. අනේ අද ලංකාවට පෝය නේද? හරිම ලස්සනට හඳ පායලා තියෙනවා. තවත් දවසක අවසානය. ගිම්හාන කාලයේ මේ තරහකට නොහැකි රසණය මට දැනෙන්නේම සරත් සමයට පාර කියන ආත්මෙන්. අපේ ජීවිතවලටත් සමහර ප්‍රශ්න එනවා දරා ගන්න බැරි තරම්. ඒ වෙලාවට අපිට හිතෙනවා දරාගෙන ඉඳලම ඇති වෙලා හිතින් වැටෙන්න. ජීවිතේ ගත්ත තීරණ වලින් අඩියක් පස්සට යන්න. අද අපි අපේ කතාව මේ තරම් ලස්සනට ලියුවත් අපිටත් උහුලගන්න අමාරුම ප්‍රශ්න කරදර ආව කාලවල ගොඩාක් තිබුණා. මං අනිවාර්යෙන්ම දන්නවා ඉස්සරහටත් එහෙම කාලවල් එන්න පුළුවන්. ඒක තමයි ජීවිතේ විදිය. ගඟක් වගේ ලස්සනට ගල් මුල් වල හැපි හැපි යනකට තමයි ජීවිතේ වුණත් හරි ලස්සන. අද අපිට මතක් කරන්න කතා කරන්න දේවල් තියෙනවා. ඒ ඇති වෙච්ච ප්‍රශ්න වලින් ජීවිතයට ලැබුණු අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් වලින් ලැබුණු පාඩම් අද අපිට ජීවිතේ ගෙනියන්න හරිම ලස්සනට උදව් වෙනවා. ඉතින් අද මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ කවුරුම හරි කෙනෙක් මේ මොහොතේ දරා ගන්න බැරි දුකකින් ඉන්නවා නම් ජීවිතේ පැරදිලා වගේ දැනෙනවා නම් ඒ අයට නැවත ජීවිතය හොඳ පැත්තෙන් බලන්න එක පුංචිම හේතුවක් හෝ හොයා දෙන්න. ආයෙමත් නැගිටින්න එයාලට ආශිර්වාද කරන්න. දවසක එයාලටත් කියන්න හරි ලස්සන කතාවක් තියේවි. ස්තුතියි.